මේ වෙලාවේ මේ වැට් එක තුල මම දන්නේ මොන හේතුවක් නිසාද කියලා කැරට් වලට සුවිශාල වශයෙන් මිල වැඩිවීමක් කියලා තිබෙනවා. මේ ප්‍රභූ ආරක්ෂාව සහිතව තමයි දැන් කැරට් ගේන්න වෙලා තියෙන්නේ. අද වෙනකොට පෑලියගොඩ තොගවෙළඳ පොලේ තොගමිල කැරට් කිලෝක ලංකා ඉතිහාසයේම ප්‍රථම වතාවට රුපියල් 1800 සීමාව පහු කරා. එතකොට උදේ කතා ආරම්භ 1800යි මම මේ දැන් 9 ට කතා කරා. දැන් වෙනකොට කැරට් කෑල්ලක් නැහැ තීර ටික රුපියල් 2000යි. එතකොට ඔයි මම කියන්නේ මේ තොගමිල. එතකොට තොගමිල කැරට් 1800යි 2000 නම් සිල්ලර මිල පිළිබඳව හිතා ගන්න මේ රටේ පාරිභෝගික කොයි ගානට විකිණේද කියන එක. එතකොට බෝංචි කිලෝ එක පහුගිය සතියේ 3 රුපියල් 450යි. දැන් අද රුපියල් 1000යි බෝංචි කිලෝ එක 10100යි. එතකොට මේ මිල ගණන් වැඩි වෙන හේතුව අපිට හිතා ගන්න බෑ මොන ආකාරයේ සූත්‍රයක්ද මේ හදලා තියෙන්නේ කියන එක මේකට. එතකොට අපි දැන් නූර්ලෙට කතා කරන්නේ පස්සේ නූර්ලෙ කිව්වේ අධික වර්ෂාපතනය සහ මේ ගොළුබෙලි විශේෂයක් ඉන්නවා. මෙන්න මේ සත්තු ටික ඇවිල්ලා මේ කැරට් පලසාව මේ හානි කරනවා. එතකොට වෙන්දගේ කොරටුවෙන් කැරට් ගෝණි දෙක තුනක් ගත්ත එක අද ගන්න බෑ කියලා එක ගෝණියක්වත්. මෙන්න මේක තමයි ප්‍රශ්නේ. එතකොට මේවා කුචිකර මාතේ හොය බලනවා. නූර්ලෙට වහිනවා නම් යාපනයේට පායනවා නම් යාපනයේ කැරට් හදන්න පුළුවා. අපි ඒවට යන්නේ නැති වරද මේ තියෙන්නේ. ඉතින් කුසිකර මහත්තයා ටයිදාව බූරුව ටිකයි හැමතියයි මේ මන්ද විකාරයෙන් මේ අන්ධ කයිප්පු වගේ නොයෙකුත් දේවල් විකාර කතා කරනවා. කරන්න තියෙන්නේ මොකද්ද? වර්ෂාපතේ වැඩි කාලෙට ඒ වගේම වියදි කලාපේට ඒ අවශ්‍ය ආකාරයේ භෝග වෙන් කර හඳුනා ගන්න ක්‍රමය හඳුනා හරි. අද විතර ප්‍රශ්නේ මොකද්ද? පයිට් රයිස් එකකට කැරට් ටිකක් දාන්න විදන්නේ අන්වීක්ෂයක් ඕන අද පයිට් රයිස් එක මේ කැරට් කැල්ල හොයන්න. සංචාර කර්මාන්ත කතා කරනවා. සුද්ධෝ ඇවිල්ලා මේ පොලොස් කන්නේ නැහැ. කන්නේ කැරට්. බොන්ජි මේ එලෝල් වර්ග මිස්ටර් චොප්ටි ඒ වගේම මේ ෆයිට් රයිස් වගේ දේවල්. එහෙනම් අපි කියන දා තරුපයි හොඩල් වලට මෙන්න පොලොස් තියන දාන්න මේවා ෆයිට් රයිස් වලට. පස්සේ වරයිනේ. මෙන්න කරන් දෙයක් නැහැ. මොකද කැරට් දාන්න විදියක් නැහැ. කෙලිම තරුගනේ තරු හොටල් ඒ වගේම රෙස්ටුරන්ට් මේ සියල්ල වල අද ෆයිට් රයිස් ගැයීම නවත්තන්න සිදු වෙනවා. මොකද මේ වාගේ මිල ගණන් ඉහළ යාම තුළ මිල ගණන් වැඩි කරන මේ කෑම වල වැඩි කරනකොට පාරිභෝගික ගන්නෑ. ඒ නිසා අපි කියනවා කුෂිකාර ඇමෙත්තමාට ජනාධිපතිතුමාගේ ඉන්නවා ජනාධිපති ආහාර සුරක්ෂිත ඒකයි ජනාධි කාර්යාලය ඇතුලේ එළිය නෙමෙයි ඇතුලේ අපි අහන ඒගොල්ලෝ මේ නිකන් පදිහරම් බල මොකද්ද මේ කරන්නේ මේ වෙලාවේ මේ එළවලු මිල වැඩි වෙනව නම් ඒකට විකල්පයක් හොඳුනා දෙන්න ඕන. ඒ මුකුත් නැහැ. අද පෑලියෝගොඩ මේ රුපියල් 1800ක් උදේ 6ට ගන්නකොටම 9ට ගන්නකොටම 2000යිලු. ඉතින් ඒ එකපාරට වැඩි වුණ කොහොමද? ඒ බදුවේ කොහාඳුන ගියාද? එහෙම නැත්නම් මේ කැරට් වලට වෙනම අඩුවානේ රත්තරන් මිශ්‍රමක් ආලේපයක් ගාලා දිනවද? කොහොමද වැඩි වෙන්නේ? කැරට් පළදබ අඩුනම් ඉල්ලුම වැඩි වෙනකොට මිල ගන්න ඉහළ යනවා. ඒ මිල යන්නේ අතරමැදිර මිසක් රජේරවත් පාරිභෝගිකයෙත් මේ බරපතල ප්‍රශ්නයක් මේක දරුවේ කොට සුප් එකක් දෙන විදියක් නැහැ. වැඩිහිටියන් සුප්පයක් දෙන විදියක් නැහැ. අද හෝටලේ ෆයිට් රයිස් එකක් ගන්න විදියක් නැහැ. ඒතකොට මේක බරපතල ප්‍රශ්නයක්. ඒතකොට සුද්ධන්ට සංචාරකයන්ට දෙන වෙන්නේ වෙනත් විකල්ප. ඒ නිසා අපි කියන විකල්ප වලට යන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ මිල වැඩිවීම තව එන්න වැඩි වෙන ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මම ඇහුවා රුපියල් 3000 සීමාවට යනවා කිව්වා නූරේලියෙන් කැරට්. මොකද මේ වෙනකොට කැරට් එක කැරලක්වත්ම කොරටු වල නැති නිසා. ඒ නිසා මේ කැරට් වගා කරන්න පුළුවන් යාපනයේ. ඇයි අපි ඒවට යන්නේ නැත්තේ? ඒ නිසා මෙන්න මේව තමයි ප්‍රශ්න. මේ තත්ත්වය තුළ පාරිභෝගිකය දැඩි ලෙස පීඩාවට පත් වෙලා තිබෙනවා කියන එක තමයි මතක් කරන්නේ.